Your Excellencies and delegates, I'm speaking here today as a Sri Lankan, a proud one. Mama ඔබ සැමට සුබ පැතුම් ගෙන එනවා. මම අද මෙතන කතා කරන්නේ ප්‍රවුඩ් ශ්‍රී ලාංකිකයෙක් විදියට. අපි පසුගිය සතියේ අපි 75 වෙනි නිදහස් දිනය සමරනු ලැබුවා. නමුත් අපි තවමත් හිතන්නේ අපි යටත් විජිතෙන් මිදුනේ තවත් වසර 75ක් දේශපාලන දූෂණයකට යටත් වීමටද කියලා. ශ්‍රී ලංකාව සම්පත් වලින් පිරුණු රටක්. අපිට ඕන හැම දෙයක්ම තියෙනවා. ගංගා 106ක් තියෙනවා. ඒත් අපේ මිනිස්සු පිරිසිදු වතුර ගන්න දුක් විඳිනවා. අපේ රටනම කියලා විශාල මොහොතක් තියෙනවා. නමුත් අපේ ආර්ථිකය කඩාවැටිලා. අපේ ළමයි මන්දපෝෂණයෙන් පෙළෙනවා. ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තු ඔවුන්ගෙන් උදුරගෙන තියෙනවා. මම මෙතන කතා කරන්නේ මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. Taman වෙනුවෙන් හඬක් නගන්න බැරි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. රටක වශයෙන් අපි ස්ථාවර වෙන්න බෙරදරන මොහොතේ ලෝකයේ අනිකුත් රටවලින් ලැබෙන අවස්ථාවන් වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල්. ඔබ අපට ලබා දෙන රැකියාවන්ට ස්තුතිවන්ත වෙනවා. අපිට විදේශ විනිමය අවශ්‍යයි. අපි ඔබගෙන් එක් ආයාචනයක් කරනවා. අපේ ජනතාවට කාරුණික වෙන්න. ඔවුන් වෙන රටවලට ගොස් රැකියා කරන්නේ ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් නැති හින්දා. ඔවුන් අසරණයි. කිසිම කෙනෙක් තමන්ගේ මුළු පවුලම අත්හැරලා දාලා වෙන රටකට යන්නේ නැහැ වෙනත් විකල්පයක් තිබුණා. ඒ නිසා අපේ ජනතාවට කරුණාවෙන් සලකන්න. ඔවුන් නැවතත් නිර්පද්‍රිතව අපේ රටට එවන්න. එසේ කළහොත් ඔබ ඔවුන්ට මානුෂීය සහ කරුණාවන්ත ලෙස සැලකූ බව අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේ භූමියේ සැබෑ උරුමකරුවන් අපිට මතක් කරලා දෙන විදියට අපි අද මෙතන එක් රැස් වෙලා ඉන්නෙත් එකමුතුකම හින්දා. අපිට හැමෝම ශක්තිමත් වෙන්න නම් අපි අතර සිටින දුර්වලම කෙනාටත් අපි ශක්තියක් වෙන්න ඕනේ. ආචාර්ය ෆොරෙස්ට් මීට කලින් සඳහන් කළා වගේම කැපිටල් මහරාජා සමූහයේ විදියට අපිත් මානව හිමිකම් ආරක්ෂා කරන සහ වැරදි පෙන්වා දීම වෙනුවෙන් නොපැකිලව බැඳී සිටිනවා. Defending human rights but also ferociously exposing human wrongs. Thank you.